quanto pugliesi, ti risiedo caro. Era di Olivera Bu, che è una prieta completa. The single point. South Pier, what is the team? From the machine, vai là. Dove vanno di chi? Cafe Cup Champions. අයිබෝන් අද මේ 15 වෙනිදා පහුගිය සතියේ පැවැත්වුණු රග්බි පිටියේ උණුසුම ගැන දැනගනිමු. රග්බි පිටියේ ත්‍රිත්ව විද්‍යාලයේ සහ ශාන්ත පීතර විද්‍යාලයේ සටන් වැදුණා මහනුවර පල්ලේ කැළේදී. පල්ලේ කැළේ කියන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නිජබිම. ඉතින් ඔවුන් ඔබට මතක ඇති පහුගිය සතියේ පැවැත්වුණු බ්‍රැඩ් බී දෙවැනි අදියරේදී එහිදී ඉතාමත් උද්‍යෝගිමත්ව ක්‍රීඩා කළා. දෙවන අර්ධයේදී ඔවුන් ඉතාම වේගෙන් ඒ වගේම රාජකීයන්ට ලොකු අභියෝගයක් එල්ල කළා. නමුත් මේ සතියේදී දකින්න පුළුවන් උනේ ඒ සතියේදී පෙර සතියේදී ත්‍රිත්ව විද්‍යාලයේ ක්‍රීඩකයන් සියලුම දේ තමන් සතු සියලුම දේ එම තරඟයට පුද කළා වගේ දෙයක්. මෙම ශාන්ත පීතරයන්ට එරෙහි තරඟයේ පළමු අර්ධය අවසන් වුණේ ලකුණු 14ට බිංදුවක් වශයෙන් පීතරයන් වේගයෙන් ඉදිරියට ඇදගෙන යමින්. කෙසේ නමුත් එක්තරා මට්ටමකදී තරඟය ආවා ලකුණු 21-14ක් වගේ තැනකට. ත්‍රිත්ව විද්‍යාලයේ නැවතත් තමාගෙන් විය යුතු දේවල් හඳුනාගෙන ක්‍රීඩා කරන්නට පටන් ගත්තා. අකිත සකල සූර්ය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඔහු ඉතාමත් හොඳින් මෙම තරඟයේදී ක්‍රීඩා කළා. සෑම ස්ථානයකම තමාගේ දස්කම් ප්‍රදර්ශනය කරමින්. කෙසේ නමුත් ත්‍රිත්වයන් පෙර සතියේදී වගේම යලිත් කාලය මදකමක් ඔවුන්ට තිබුණා. තරඟයේ ජයග්‍රහණය සඳහා ඔවුන් කරන්ට අවශ්‍ය දේවල් හඳුනා ගන්නා විට කාලය ගෙවි ගොස් තිබුණා. ලකුණු 28-21ක් වශයෙන් ශාන්ත පීතර විද්‍යාලයේ ජයග්‍රහණය කළේ. කොළඹ රාජකීය විද්‍යාලයේ සටන් වැදුණා ජහිරා විද්‍යාලය සමගින්. රාජකීය විද්‍යාලය ගැන කතා කරොත් ඔවුන් අතිරේක බංකුවේ ක්‍රීඩකයන්ට යම් අවස්ථාවක් ලබා දෙන්නට හැකි තරගයක් ලෙසයි මේ හඳුනාගෙන තිබුණේ. ඒ නිසා බොහෝ ක්‍රීඩකයන් අතිරේක බංකුවෙන් පිටට වී තිබුණා මෙම තරගය සඳහා. හිමන්ත හිරුෂාන් කෙසේ නමුත් රාජකීය විද්‍යාලයේ ස්ථිර ක්‍රීඩකෙක්, ස්ථාවර ක්‍රීඩකෙක්. ඔහු ඉතාම හොඳින් ක්‍රීඩා කළා මෙම තරගයේදී. විශේෂයෙන් පන්දුව ධාවනය කරන්නේ කැඩිට. ඔහු පෙරපෙළ ක්‍රීඩකෙක්. නමුත් පන්දුව ධාවනය කිරීමේදී ඔහුගේ වේගය හොඳින් දැකිය හැකි වුණා. වේගය වගේම කල්පනාකාරී ස්වභාවය. ඉතින් 22 මිනිත්තුවේදී තමයි ජහිරා විද්‍යාලයෙන් වාර්තා වුණු එකම උත්සාහ දිනම වාර්තා වුණේ. ඔවුන් එහි ප්‍රවර්තනය අසාර්ථක කරගත්තා. පළමු අර්ධය අවසන් වෙද්දී ලකුණු 31-5 වශයෙන් රාජකීයන් ඉදිරියෙන් සිටියේ. රාජකීයන් ගැන කතා කරොත් ඔවුන් මෙම තරගාවලිය තුල සිටින ප්‍රබලම කණ්ඩායම් බව විවාදයෙන්ම සටහන් කළ යුතුයි. ඔවුන් වෙනුවෙන් තුලේ භාසන් උත්සාහ දිනම ත්‍රිත්වයක් වාර්තා කළා. මෙම තරගයේදී ලකුණු 41-5 වශයෙන් තමයි රාජකීයන් මෙම තරගයේ ජයග්‍රහණය කළේ. මෙම තරගාවලිය තුල සිටින තවත් ප්‍රබල කණ්ඩායමක් තමයි ශාන්ත ජෝෂප් විද්‍යාලය. ඔවුන් තරඟ වැදුණා වෙස්ලි විද්‍යාලය සමගින්. මෙම තරගය ඉතාම හොඳින් ක්‍රියාත්මක වුණා. තරගය මැදදී කණ්ඩායම් දෙකම එකිනෙකාට අභියෝග කරමින් ක්‍රීඩා කළා. ගැමුණු චේතිය ගැන සටහන් කළ යුතුයි. ඔහු උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරන්නට සමත් වුණා. මෙම තරගාවලිය පුරා ඔහු වාර්තා කළ උත්සාහක දිනුම් ත්‍රිත්වයන් කිහිපයෙන් එකක් තමයි මේ. ඔහු සෑහෙන ඉදිරියෙන් ඉන්නවා මෙම තරගාවලියේදී. කෙසේ නමුත් තරගය අවසන් වුණේ ලකුණු 26-16ක් වශයෙන් ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන්ට ජයග්‍රහණය ලබා දෙමින් ඔවුන් තවමත් තෙවන ස්ථානයේ රැඳී ඉන්නවා තරගාවලිය ලකුණු සටහනේ. මෙම තරගාවලියේ පෙරලිකාර කණ්ඩායම වශයෙන් හඳුන්වන්නට පුළුවන් මහනුවර කිංසුඩ් විද්‍යාලයේ සටන් වැදුණා ඉසිපතන විද්‍යාලය සමගින්. මෙම තරගයේදී 35 මිනිත්තුව වන විට හොඳ උත්සාහ දිනමක් වාර්තා කළා කිංසුඩ් ක්‍රීඩකයන්. ඔවුන් පළමු අර්ධය අවසන් කළේ ලකුණු 5-3 වශයෙන්. ඉතාම හොඳ තරගයක්, එකිනෙකාට අභියෝග තිබුණු තරගයක්. නමුත් වර්ෂාව මැදේ තමයි තරගයේ ක්‍රියාත්මක වුණේ. පිටියේ තරම් පහසු වුණේ නැහැ ක්‍රීඩකයන්ට ධාවනයේ යෙදෙන්න. 66 මිනිත්තුවේදී ඉසිපතන විද්‍යාලයේ උත්සාහ දිනමක් වාර්තා කළා. මෙහිදී මනරම් ප්‍රවර්තනයක් සටහන් කළා මනිල්ක රුබේරු පිටියේ වම් කෙළවරේ සිට. කිංසුඩ් විද්‍යාලයේ නැවතත් පන්දුව රැගෙන සෑහෙන උත්සාහ කළා තරගය අවසන් වීමට පෙර ජයග්‍රහණය කරා යන්නට. නමුත් අවසන් මොහොතේදී ඔවුන්ට එරෙහිව ලැබුණු දඬුවම් පහරක් නිසා කිංසුඩ් විද්‍යාලයට හැකියාව ලැබුණේ නැහැ තරගය ජයග්‍රහණය අවසන් කරන්න. කෙසේ නමුත් ජයග්‍රහණය හිමි වුණා ඉසිපතන විද්‍යාලයට ලකුණු 10-5 වශයෙන්. හොඳයි, මේ අතර පළඟ ශූරතාවය සඳහා තවත් අන්තයක තරග කිහිපයක් පැවැත්වෙනවා. පසුගිය සතියේ පැවැත්වුණු තරඟ 4 ජයග්‍රහණ ලබා ගත්තේ විද්‍යා විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය. ඉතින් ඔවුන්ටත් අපි බලමු කුමක්ද කරන්නට හැකි වෙන්නේ කියලා ඔවුන්ගේ කොටසේදී. දැනට ශූරතා කොටසේ ඉතාම හොඳ තරගයක් පැවැත්වෙන රාජකීය විද්‍යාලය ඉතාම වේගෙන් ඉහළ රැඳී සිටිනවා. ඒ වගේම ඔවුන්ට අභියෝගයක් වෙන ශාන්ත පීතර විද්‍යාලයත් තවමත් අපරාජිතයි. අප බලමු ඉදිරියේදී ඔවුන් දෙපළ හමුවන තරගය පැවැත්වීමට නියමිතයි. තවත් සති කිහිපයකින් අපි බලමු කෙසේද ඒ පැවැත්වෙන්නේ කියලා.
හොඳ එළඹෙන සිකුරාදා කියන්නේ මේ 18 වෙනිදා සිට ඔබට පුළුවන් තවත් තරඟ කිහිපයක සජීව දර්ශන දෙපාපරේ.com වෙබ් අඩවිය ඔස්සේ ලබා ගන්නට. ඒ වගේම පළඟ ශූරතාවය වෙනුවෙන් පැවැත්වෙන තරඟයක තොරතුරුත් ඔබට ගෙනෙනවා සජීව දර්ශන වශයෙන් දෙපාපරේ.com ඔස්සේ. හමුවෙමු ලබන සතියේදී සියලු පුවත් සමගින් මේ රාග පිටේ.